නොවැම්බර් මාසේ 23වෙනිදා බ්‍රහස්පතින්දර දාල ප්‍රශ්න පත්‍ර අංක 17 පිළිතුරු අපි සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නයේ අඩුම සම්බන්ධතාවක් පෙන්වන රූප සටහන ඇතුළත් පිළිතුර තෝරන්න. පළවෙනි දෙක පොතේ මේ දෙකෙන්ම තොරතුරු ලබා ගන්න පුළුවන්, එකම තොරතුරු ලබා ගන්න පුළුවන්. එතකොට මේ පත්තරයක් තියෙන්නේ, ගුවන් විදුලියක් තියෙන්නේ. මේ දෙකෙන් අපිට පුළුවන් ශබ්දේ ලබා ගන්න, එක විදිහට ලබා ගන්නත් පුළුවන්. මේ දෙක ක්‍රීඩා තමයි. නමුත් මේ දෙන්න අතර සම්බන්ධයක්වත් නැහැ. ඊට අමතරව ඒ කියන්නේ බැට් එකට ගැලපෙන බෝලයක් නෙමෙයි මේ දෙන්න, මේ ක්‍රීඩා දෙකක්. වඩා සම්බන්ධතාවයේ අඩු විදිහට ගන්න තියෙන්නේ පිළිතුර තුන, තුන්වෙනි පිළිතුර. අනිත් ඒවත් මෙහෙම මේ ප්‍රශ්නේ චුට්ටක් යම් නොගැලපීමකුත් තියෙනවා. නමුත් තියෙන දේවල් වලින් දැන් අපිට මේ වෙලාවේ තෝරගන්න වෙන්නේ එතකොට මොකද්ද? තුන්වෙනි පිළිතුර. දෙවනි ප්‍රශ්නේ 1ත් 20ත් අතර ඇති ඔත්තේ සංඛ්‍යා ගන්න කීයද? 1යි 20යි අතර මැද්දේ තියෙන. එතකොට 1 ගන්න බෑනේ. 2 ගන්න බෑ ඉරට්ටේ. 3 ඉඳලා ලියන්න ඕනේ. ඔත්තේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැති ඒවා. 3 4 ගන්න බෑ. එකක් අර එකක් ලියනවා. එතකොට 3 5 ඊළඟට 7 9 10 11 12 13 14 නෑ 15 16 17 18 19 20 ගන්න බෑනේ. 20 අතරනේ. කොහොම 20 කියන්නේ ඔත්ති සංඛ්‍යාවකුත් නෙවෙයි. එතකොට මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක්. සංඛ්‍යා 9ක් තියෙනවා. එනිසා පිළිතුර එන්නේ 1. ප්‍රශ්න අංක 3. චතුස්තලයක් නිර්මාණය කළ හැකි රූපය තමයි පුතේ 2. ත්‍රිකෝණයක් සමපාද පැති තුනම සමාන ත්‍රිකෝණ වලින් තමයි හදන්න පුළුවන් චතුස්තලයක්. ඊළඟට කකුල් දෙකේ බංකුවක් මත ළමුන් 8 දෙනෙක් වාඩි වී සිටි. ළමුන්ගේ මුළු කකුල් ගණන් අහන්න. ඔක්කොම කකුල් නෙමෙයි. බංකුවේ කකුල් ගන්න. ළමයි 8 දෙනයි. එක්කෙනෙක්ට කකුල් 2යි. 8 වරක් 2, 2 වරක් 8, 16යි. පිළිතුර 2. රූපයේ ඇති ත්‍රිකෝණ ගණන කීයද? 1යි 2යි 3යි 4යි. තනි තනි ත්‍රිකෝණ 4යි. තව තියෙනවා පුතේ, මේ දෙන්න එකතු වෙලා එකක් හැදෙනවනේ. ඊට පස්සේ මේ මෙන්න මේතන ලොකු එකක් තියෙනවා, මෙන්න මෙහෙම එකක්. උඩ ඕන තව දෙකක් ආවා. ඒ වගේ මේ පැත්තටත් එකක් තියෙනවා. ඕන තව එකක් ආවා. ඒතර 3යි. මුලින් 4ක් ආවා, තව 3ක් ආවා. 4යි 3යි එකතු ඔක්කොම 7යි. ඊළඟට ලණුවක දිග සෙන්ටිමීටර 735ක එයින් 1 සෙන්ටිමීටර 135ක් දිග ලණු කැබැල්ලක් කපා දැමුවේ නම් ඉතිරි ලණු කැබැල්ලේ දිග මීටර වලින් ලියන්න. හත්සියතිස්පහෙන් 135ක කෑල්ලක් කපනවා. පහෙන් පහ බිංදුවයි, තුනෙන් තුනක් බිංදුවයි, හතෙන් එකක් හයයි. ඉතුරු වෙන්නේ පුතේ සෙන්ටිමීටර 600ක්. සෙන්ටිමීටර 600ක් කියන්නේ මීටර වලින් ගත්තොත් 6යි. 100ව 6ක් නෙදේන්නේ. 7. මෙහි පරිමාව මිලිලීටර වලින් ලියන්න. මේකට අල්ලන ප්‍රමාණය මේ තියෙන ලීටර 2යි. ලීටර 2යි කියන්නේ මිලිලීටර 2000යි. 2000ට මේ 50 එකතු වුණාම පිළිතුර එනවා 2050 ml. මිලිලීටර 2050යි. ඊළඟට පාපැදි 46ක ඇති මුළු රෝද ගන්න කියද? 46ක. එක පාපැදියකට රෝද 2යි. 46 ගුණ කිරීම 2. දෙවරක් 6 12න් 2යි, ඉතුරුයි 1ක්. දෙවරක් 4 8යි, 8යි 1යි 9යි. ඔක්කොම රෝද 92යි. 9. මෙම මුදල නෝට්ටුවකින් හා කාසි 4කින් ගෙවිය හැකි ආකාරය ලියන්න. රුපියල් 160 28. අනිවාර්යෙන් රුපියල් 100 නෝට්ටුවක් දාන්න ඕනේ. 100 නෝට්ටුවයි රුපියල් 20 කාසියයි 120යි. තව රුපියල් 10කුයි, 10ක් දාන්න බෑ, 8ක් නේ තව හදන්න ඕනේ. තව රුපියල් 5කුයි, රුපියල් 2කුයි එකතු කිරීම රුපියල් 1කුයි. එතකොට 100යි 20යි 120යි 125යි 127යි 128යි.
එතකොට නෝට්ටුවකුයි මේ තියෙන නෝට්ටුවක් මේ තියෙන්නේ කාසි කාසි මගේ උත්තරේ නම් ලස්සනට ආවේ නැහැ පුතාලා මිටඩි ලස්සනට උත්තරේ ගන්න ඕනේ අවසාන ප්‍රශ්නේ දියුල් ගොඩක දියුල් ගෙඩි 38ක් ඇත එය සමාන ගොඩවල් දෙකකට වෙන් කළේ නම් එක ගොඩක ඇති දියුල් ගෙඩි ගාන කීයද 38 බෙදීමක් දෙක 38 ගොඩවල් දෙකකට වෙන් කරන්න ඕන කෙටියෙන් බෙදනවා 3ට තියෙන්නේ දෙකේ ඒවා එකයි ඉතුරුයි තව එකක් ඒක දැම්මම 18ක් හැදෙනවා 18ට දෙකේ ඒවා 9යි එතකොට එක ගොඩකට එනවා දියුල් ගෙඩි 19ක්